කියන කතා. දැන් සමහර අය අහනවා ඕගලගේ කැබිනට් මණ්ඩලය කවුද? ඒ පෙරණ යුගයේ. එතකොට අහනවා ඕගලගේ මුදල් නැමැති කවුද? ඕගලගේ කුසිකර්ම නැමැති කවුද? ඒ නිසා මා ගොඩක් අය මාධ්‍යවේදීන් කිට කියන්නේ. පෙරණි දැන ඉඳගෙන අපෙන් ප්‍රශ්න අහන්න එපා. අපේ නායකයා කිව්වා අපේ ආණ්ඩුවේ මුදල් නැමැතිවරයා බවට පත් වෙන්නේ ආචාර්ය හර්ෂසිල්වා කියලා. ඉරාන් වික්‍රමරත්න මහත්මයාත් කබීර් රෂින් මහත්මයාට වග කියතු ආර්ථික පිළිබඳව අමාත්‍යාංශ භාර දෙයි. මම අභියෝග කරනවා ඔය ජනතා විමුක්ති පෙරේ කියන ආර්ථික කණ්ඩායමට අපේ ආර්ථික කණ්ඩායමත් එක්ක විවාද කරන්න පුළුවන් නම් එන්න. නල්ල මලේ බඩු ටික ඉන්නේ. රාජිත්, කිරියල්, කබීර් මේ පැත්ත වගේම තමයි. දැන් ඒ හොරු රැළ, ඒ දූෂිත රැළ කලබල වෙලා තියෙනවා. දැන් ඊයේ පෙරේදා ඇවිල්ලා තියෙනවා ඡායා කැබිනට් එකක් ජේවිපී එකේ. මුදල් ඇමති වසන්ත සමරසිංහ, අධ්‍යාපන ඇමති හරිනි, අර කරපිංච න්‍යාය ජේවිපී එකේ හොඳටම තියෙනවා. ඒ නිසා මිනිස්සු අන්දන දෙමිඩි ප්‍රතිපත්ති ගෙනල්ලා පට්ටපල් බොරු කියලා මේ රට හදන්න බෑ කියන කාරණය අනුර කුමාරලට අපි කියන්නට ඕන. චෞර දේශපාලඥයෝ ටිකකුයි, චෞර ව්‍යාපාරිකයෝ ටිකකුයි, චෞර රාජ්‍ය සේවකයෝ ටිකකුයි එකතු වෙලා රට හූරගෙන ගාව සම්පත් කොල්ලකෑ. ඉතින් දැන් මේක වෙනස් කරන්න ඕන නිසා හැමෝම කියනනේ බිම් මට්ටමේ සිට සම්පූර්ණ පරිවර්තනයකට මේක ලක් කරන්න ඕන. දේශපාලන ප්‍රශ්න විසඳන්න ඕන තරම් නායකයෝ ඉන්නවා. ලස්සනට කතා කරන, දේශපාලනේ කතා කරන නායකයෝ ඇති තරම් ඉන්නවා. හැබැයි ආර්ථික ප්‍රශ්න විසඳන්න මේ රටේ ඉන්න එක නායකයයි. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. එක්සත් ජාතික පක්ෂයේ සමහර කොළු ගැටව කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන ලෑස්ති වෙනලු. මේ කොළු ගැටව ගැන මට අනේ පව් කියලා හිතෙනවා. අපි දන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද පරදින්න ඡන්ද ඉල්ලන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඉල්ලන්නේත් නැහැ. අනුර කුමාරට ඉල්ලන්න වෙනවා. සජිත් ප්‍රේමදාස තමයි අන්තිමට දිනන්නේ. මන් දැක්ක අර තරුණ කොල්ලා මරික්කා කියනවා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙන්නේ නැහැ මොන ඡන්ද ලකුණෙන්ද සරමෙන්ද ඇවිල්ලන්නේ කියලා. මම දැනගත්තා මේ කට්ටිය සජිත් උපදෙස් දෙනවා නම් අනිවාර්යයෙන්ම සජිත් පැරදෙනවා කියලා. අපි මෙහෙම යෝජනා ගේන්න පිස්සු දාන්නේ තාත්තේ. එතුමා එන්නේ නැත්තම් පැහැදිලිවම අපි මෙතෙක් කල ඉතිහාසයේ හැමපාරම පුළුල් සන්ධානකින් තමයි අපි අපේක්ෂකයා ඉදිරිපත් කළා තියෙන්නේ. යනුව පක්ෂයක් විදිහට ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ. ඉදිරියේදී අපි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඒ කාලානුරූපව අපි තීන්දුව తీරන ගන්න ඕන. ඉතින් ජනාධිපතිතුමා ඉල්ලනවා නම් මේ වෙනකොට එතුමා ඉදිරියේදී කිව්වොත් මං හිතන්නේ පොදු පෙරමුණට යුතුයකමකුත් නැහැ වෙන අපේක්ෂකෙක් දාන්න.